കത്തുകൾ അതിന് ഇതിന് പൗരദൃഷ്ടിക്ക് കൂടാൻ തന്നെ മകനും അപ്പൊ പ്രശ്നാർത്ഥമായി മെയിൻ സ്പോർട്സൊക്കെ അപ്പൊ സ്റ്റഡീസ് ബാലൻസ് കിടക്കാതെ പോകുന്നത് കേരള ഇത് കൂടക്കായിട്ട് ഇപ്പൊ പ്രശ്നാർത്ഥമായി അതിന്റെ സ്റ്റഡീസ് കഴിഞ്ഞ കാലിട്ട് ഇക്കാൻ നോക്കാനുള്ള എക്സാം ബാക്കിലാണ് എനിക്കൊരു മെയിൻ സ്പോർട്സ് ആർത്താൻ ലോണിത് ഇക്കാൻ അപ്പി മേവക്കളൊക്കെ അപ്പൊ എക്സാമിന്റെ ഇഫക്ട് ഉണ്ട് അപ്പൊ പാടാനായിട്ട് ഇഫക്ട് ചെയ്ത് മേവക്ക് കൂടെ പ്രശ്നമാവുക ഇത് പതിനെണ്ണ തീർത്ഥമായി അപ്പൊ പാടാൻ കഴിയുന്ന ഇതേപോലെ
ගොඩක් ප්‍රයෝජනය කරනවා. මේ වගේ වෙලාවල් නම් කීයටවත් නාස්ති කර ගන්න එපා. මොකද ඔයාලට ගොඩක් වෙලාව නැති කෙනෙක් නිසා. ඉතින් මේ වගේ දේවල් කරොත් අනිවාර්යයෙන්ම ඔයාට මේ ස්පෝර්ට්ස් වෙයි ඔයාගේ ස්ටඩීස් වෙයි අනිවාර්යයෙන් බැලන්ස් කර ගන්න පුළුවන්. ඉතින් හැමදෙස්ම ඔයා ස්පෝර්ට්ස් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි නම්බර් 1 ප්‍රයොරිටි වෙනවනේ ස්ටඩීස්. මොකද ඔයා ඉස්සරහට යනවා නම් අනිවාර්යයෙන්ම ස්ටඩීස් වලට ගොඩක් උදව් වෙනවා. ඔයාට මොකක්ද ඩිග්‍රී එකක් තියනවා නම් එහෙම නැත්නම් ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන බලනකොට ස්ටඩීස් පැත්තේ ඔයා හොඳ තැනක ඉන්නවා නම් අනිවාර්යයෙන්ම හොඳට ඒවට හොඳ තැනක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔයා සමහරවිට ස්පෝර්ට්ස් වලින් ඉස්සරහට යන එකෙක් වෙන්නත් පුළුවන්. ඒ වෙනුවට ඔයා හිතසම් ට්‍රයි කරන්න නම්බර් 1 ප්‍රයොරිටි ස්ටඩීස් වලට දෙන්න. එහෙම නැවම අතුරු කෙනා නම් බය වෙන දෙයක්වත් නැහැ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් උදව් වෙන්න ඇති කියලා. මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට බලනවා නේ කියලා හිතනවා නම් ඔයාලා මේක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ වීඩියෝ රිකවස්ට් අපලින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම තමයි මේ වගේ වීඩියෝස් ගොඩක් මම කලින් තියෙන මගේ චේන්ජේ YouTube channel එකේ. ඔයාලට පුළුවන් YouTube එකේ ගිහින් චේන්ජේ කියලා සර්ච් කරලා දාලා මම subscribe කරලා වීඩියෝස් ටික බලන්න. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකේ ඉන්නවා. හන්දරෝ.